පිටිපස්සෙන් දිස් වෙන්නේ දැනට වැඩකටයුතු කරගෙන යන පන්සලේ කොටසක්. මේ මායි නිර්මල සර් අද ඇවිල්ලි ඉන්නේ ඔබව දැනුවත් කරන්න මොන වගේ දෙයක්ද පන්සල වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. මම නිර්මල සර්ගෙන් අහන්න කැමතියි දෙස්තර මායි මෙතෙන් ආපු ඉන්න. ඒක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ මේ පන්සල සහ අවට තෙරුවන් සරණයි. අද අපි රැරල්ලපතන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඉන්නේ නායක ස්වාමීන් වහන්සේ එක්ක. අපි මුලින්ම මේ තැනට ආවේ මං හිතන්නේ අපිට දකින්න හම්බුනේ ඇත්තටම පොඩි ආවාසගයක් එක්කන් තිබිච්ච කුටියක් සමග අපේ නායක ස්වාමීන් වහන්සේත් එක්කන් තිබිච්ච නායකත්වයත් එක්කන් පොඩි ගමනක ඇරඹුමක් තිබ්බ ඇත්තටම. මං හිතනවා ඒක සාර්ථක වෙලා තියෙනවා, සාක්ෂාත් වෙලා තියෙනවා. මං හිතන්නේ බුද්ධඝම වෙනුවෙන් උන්වහන්සේලාගේ තියෙන නායකත්වයේ තේඬ තියෙනවා. ඉතින් ඒකින්ද අද දවසේදී අපි ඇත්තටම මෙතෙන්ට අවිල්ල කරේ මේ ගමේ ඉන්න පිරිසත් එක්කන් එකතු වෙලා ගම ශක්තිමත් කරන්න නායකත්වයේ සහ අපේ නිර්මලස එකතුනේ මිනිසුන්ගේ තියෙන సౌందర్యාත්මක හැඟීම් ඔප්නම් ගන්න ඒ සංගීතය මිනිසුන්ගේ හිතුවරට කාවත් දන්න වැඩසටහනක් කරේ. ඉතින් ඔබට මේ දිස්වන්නේ පසෙකින් මේ කොටස් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. නමුත් අපේ ලොකු හාමුදුරුවන්ගේ සහයෝගය ප්‍රදේශවාසීන් සහ ලංකාවේ ඉතිරිලා ඉන්න බොහෝ පිරිසක්ගේ දායකත්වයෙන් මේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ගොඩක් සන්තෝසයි. අද දවස වෙනකොට එදා දවසත් තිබිච්ච දේත් එක්ක වෙනස් වෙච්ච දේ සම්බන්ධයෙන් ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා යම් කිසි දෙයක් කියන්න ඇති. ඔච්චරවත් තරණයි. අපේ නිර්මල සේරුත් ඒ වගේම නිගින් සේරුත් අපිට මීට පෙර මේ ස්ථානයට ඇවිල්ලා මේ මුල් අවස්ථාව පිළිබඳව වීඩියෝ කරලා ඒ දැනුවත් කිරීම ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන් කළා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට එතුමල්ලා විශාල ආධාර මුදලකුත් ලබලා දීලා අපිට මේ විහාරස්ථානේ මේ මට්ටමට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ඉතුරු ටිකත් අපි කොහොම හරි කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා දායකත්වයේ බොහෝ දෙනෙක් ලබලා දීලා තියෙන හැකි පමණින් ඒ සියලු දෙනාටත් අපි මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා. විහාරස්ථානේ ගොඩනගා ගැනීම සඳහා වචනෙන් හෝ ආධාර උපකාර කරපු සියලු දෙනාටත් මෙතුමල්ලා මේ යන සත්ගමන තව තවත් ශක්තිමත් වෙලා මේ රටට ජාතියට මේ රට ආරක්ෂා වෙන ජාතිය ආරක්ෂා වෙන ගම්බිම් බිහිවීම සඳහා විහාරස්ථාන මේ විදිහට හොඳින් ගොඩනැගිලා ඉදිරි දියුණුවත් මේ විදිහටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නිර්මල සේටත් යම් කිසි වචනයක් කියන්නේ අද වැඩසටහන සම්බන්ධයෙන් සහ මේ දකින වෙනස්කම සම්බන්ධයෙන්. අද වැඩසටහන ඇත්තටම අපේ දරුවන් හම්බෙන්න අම්මලාට තමයි අපි වැඩසටහන කරේ. සංගීත සායන එහෙම නැත්නම් මියුසික් තෙරපි මොටිවේෂන් ධනාත්මක චින්තන පිළිබඳ ඉතින් අති සාර්ථක වුණා. ඒ වැඩසටහන මේ පන්සලේ පළමු වතාවට මම හිතන්නේ සංවිධානය කරේ. අම්මලාට ආහාර මල්ල ලබා දීලා සෙත් පිරිසක් ගායනා කරලා මහා විශාල කටයුත්තක් කරා. ඒකේ නායකත්වය මේ නායක ස්වාමීන් වහන්සේට හිමි. ඊළඟට අපි මේ ස්ථානෙට මේ අවුරුද්දේ මුල තමයි ආවේ. එනකොට අපි දැක්කේ මේ ප්‍රදේශයේ නටබුන් වගේ තිබුණ කුඩා ආවාසයක් තිබුණේ. ඉතින් ඇත්තටම අපි ඉන් පස්සේ දෙවෙනි වතාව වෙනකොට යම් ප්‍රමාණයක් ගොඩනගමින් තිබුණා. අද වෙනකොට ඉතාම සතුටු කියන්නේ මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් දැන් මේ වෙනකොට නිර්මාණය වෙලා තව යම් කටයුතු තියෙනවා කරන්න. හැබැයි මේ සියල්ල උන්වහන්සේගේ තියෙන විශාල නායකත්වය සහ මේ අවංක චේතනාවෙන් සාසනයට කරන්න ඕන කාරණාව නිසා තමයි එක මේ විදිහට වෙන්නේ. ඉතින් ගමේ ඉන්නේ බොහොම අහිංසක පුද්ගලයන්. කොහොම කෙසේ වෙතත් උන්වහන්සේට පුළුවන් වෙලා තියෙනවා, නායක ස්වාමීන් වහන්සේට පුළුවන් වෙලා තියෙනවා මේ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනා සහභාගී කරගෙන මේ පන්සල දියුණු කරන්න. ඉතින් හරිම අලංකාර තැන බවට පත්වලා තියෙනවා. අපිට දකින්න හරි ආසයි තනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට මඟදී හම්බුනහම හදවත ගලවලා දෙන්න බලාපොරොත්තු වෙන අයගෙන් මේ අවස්ථාවේ මේ ඔබල්ලා හරි පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න. ඉතින් ඒක හරි වටිනවා. අපි කළ යුත්තේ වචනින්ට වඩා ක්‍රියාවෙන්. තව දෙයක් කියන්න කැමතියි. ඔබ ඇත්තටම බෞද්ධයෙක් නා. ඔබේ පන්සල එහෙම නැත්නම් ඔබේ දහම් පාසල, ඔබේ ගම, ඔබේ රට බුද්ධාගම මූලික කරගෙන දිනු වෙන්න ආසනම් කැමතිනම් මේ බලන් ඉන්න කට්ටියට කියන්නේ අපිට කතා කරන්න. මම ඉන්නවා, නිර්මලස ඉන්නවා, අපේ නායක ස්වාමීන් වහන්සේ ඉන්නවා, ඊට අමතරව ඔබ අපි ඉන්නවා, මෙතන අමිල ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා
ඉතින් ඒක හින්දා අපි එකතු වුණොත් අපිට පුළුවන් රටක් විදිහට වෙනස් වෙන්න. හැබැයි කීව කීව ඉඳලා වැඩක් නැහැ. ඒක හින්දා පටන් ගන්න, උදව් කරන්න, අපි ජාතියක් විදිහට එකතු වෙලා ගොඩ යමු. තෙරුවන් සරණයි. Baby, do.